ශ්‍රී ලංකාවේ දේශපාලනයේ මේ වෙනකොට තියෙන ලොකුම ඛේද වාචකය තමයි නොයෙකුත් ඒ දේශපාලන පක්ෂවලට වහල් වීම. ඔබ දකිනවා කොළඹ නගරයේ මහින්ද රාජපක්ෂ රැලියක් තියෙනකොට පෙළපාලියක් කරනකොට පාර දිගේ රෝල් වෙලා යනවා. ලයිට් කණු උඩ නගිනවා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ කරනකොටත් ඒ වගේ තමයි. ඒ වගේම ජවිපේ කරනකොටත් දැන් ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. දැන් ජවිපේ ඔවුන්ට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ කට්ට කඩලා මහ ජනතාවට ඇත්ත කියන ආවම ඔබ දකින්න නාගන්නද කියන්නේ දේශපාලනඥයෙක් නෙවෙයි. ඒක හොඳට දැනුම් ගන්න. ඔයාලා මහ ජනතාවගේ අයිතිය වෙනුවෙන් නිර්භයව ඕන තැනක කතා කරනවා. දැන් වසර 10ක් තුල ඒක තමයි මේ ලංකාවේ කළේ. ඒක උන්ට දැඩි අභියෝගයක් වෙච්ච නිසා ඔවුන් දැන් ලොකු වෙනම් පිරිසක් යොදවලා තිනා නාගනන්දගේ චරිත ඝාතනය කරන්න. ඔබට කියන්න ඕනේ යම් කෙනෙක්ගේ කියන්නේ ක්‍රෙඩිබිලිටි එක විශ්වාසවන්ත භාවය පළුදු කරනවා එහෙම නැත්නම් ඒක විනාශ කරනවා කියන්නේ ලොකු බරපතල අපරාධ වර්ගයක්. එම් කරන ගමන් මේ කියන දේවල් වලට කතා කරපුවාම උන් කියන්නේ නෑ අපේ පක්ෂේ එහෙම කිසිම දෙයක් නෑ. අපේ පක්ෂේ හරිම පවිත්‍රයි කියලා. ඉතින් මම කල්පනා කළා අද මන්දක ඊයේ අභියෝග කරන පක්ෂයේ කට්ටිය මං හිතනවා ජනතා විමුක්ති පෙරමුණේ ඔබ දකිනවා ඒ පක්ෂයේ තිබුණ දර්ශනය. 60,000ක් විතර 88 89 කාලේ තමන්ගේ ජීවිතේ පූජා කළේ පක්ෂ නායකයා පූජා කළේ ආවට ගියාට මේ අනිත් දේශපාලන පක්ෂ ගිහිල්ලා පක්ෂයේ නම කැත කරන්න නෙමෙයි. නමුත් අද වෙලා තියෙන එක තමයි. අද කියන්නේ අද මේ වෙනකොට ඔවුන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම පක්ෂයේ නිර්මාතෘවරයාගේ නම ඔවුන් සම්පූර්ණයෙන්ම පාවා දීලා ඉවරයි. මම අද කල්පනා කළා මේ දරන අභියෝගය නිසා කෙලින්ම මම හිතන පක්ෂයේ බහුතරයා ඔය වහල් කමට හිටියට පිරිසක් බහුතරයක් තවම යමක් තේරුම් ගන්න පුළුවන් කට්ටිය. මොකද ඒ කාලේ 88 89 කාලේ ඔය විජිත හේරත් එතන ගියාම ගිය සෝමවන් සමරසිංහ ඔවුනුත් ඇවිල්ලා නාගනන්දත් එක්ක එකට සාකච්ඡා කළා. ඒ බොහොම භයානක කාලේ. ඒක විජිත හේරත් ගෙන් ඇහුවොත් ඔබට දැනගන්න පුළුවන් ඒ බිහිසුණු අවස්ථාවේදී කොහෙද නාගනන්ද හිටියේ කියන එක. මම මෙතන ඉඳලා මම ඔබට දැනුම් දෙනවා මම වාර්තා කරනවා ඔබට ඉදිරිපත් කරන කරුණු කාරණා ඔවුන් කරපු බරපතලම වංචා මොනවද මේ රටේ මහ ජනතාවට කියලා. කලබල වෙන්න එපා. මේක හොඳට සමන් දෙන්න මැද ඉඳින්න. මේ කිසි දෙයකින් ඔය කලබල විය යුතු නැහැ. මොකද වැරදක් කළා නම් ඒ නාගානන්ද කළත් එකයි කවුරු කළත් එකයි වරද වරද විදිහට දකින්න. ඒකට කිසිම සමාවක් දෙන්න එපා. ඔබට මතක ඇති 2017 මහජනතාවගේ ඡන්දේ පැවැත්වීම පිළිබඳව තිබිච්ච අයිතිය දැනට ඒ අවස්ථාවේ හිටපු නීතිපතිවරයා ජයන්ත ජයසූරිය රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායකත් එක්ක වංචා කළා. ඒක බරපතල වරදක්. අදත් ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් ගත්තා. හිටපු නීතිපති ජයන්ත ජයසූරියට එරෙහිව මේ තියෙන නඩු ගොනුව. ඒ නඩුව ගත්තම අදත් මොකද රටේ නීතියක් තියෙන්න ඕනේ. අද මේ ඔක්කොම ප්‍රශ්න වලට ප්‍රශ්නය හේතුව තමයි නීති ආධිපත්‍ය බිඳ වැටීම. අදත් ඒ නඩුව රටේ නීතියක් නැතිකම නිසා මේ වගේ නඩුවක් මාස දෙකක් ඇතුළත ප්‍රශ්න කළා විභාග කළ තීන්දුවක් දෙන්න ඕන නඩුවක්. නමුත් අදත් ඒ නඩුව යට ගියා අපව ලබන මේ මාසේ 12 වෙනිදාට. මොකද රටේ නීතියක් නැති නිසා. මොකද මේ නඩුව මේ ඡන්ද බලයේ ජනතාවගේ බලය උදුරාගත්තේ මොවුන්? පාර්ලිමේන්තුව ගෙනාව ජනතාවට ඡන්දේ පාවිච්චි කරන්න තියෙන අයිතිය අහිමි කිරීමේ යෝජනාව. 50 කෙටුම් පතක් ගෙනාවම ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරපුවම පැහැදිලි නඩු තීන්දුවක් දුන්නා. ඒ නඩු තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුව කිසිසේත්ම ඡන්ද බලය වංචා කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒක ඇල ජනතාවගේ මේ ආයතන තුන පාලනය කිරීමට තියෙන ජනතාවට තියෙන බලය. මොකද්ද? පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලේ හා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව සහ අධිකරණය පාලනය කිරීමට ජනතාවට ඇති බලය ඒක පාලනය කරන්න ඒක උදුර ගන්න කාටවත් බෑ කියලා. ඒ කියන්නේ ඡන්දයෙන් තමයි මේ ඔක්කොම මහ ජනතාව කරන්නේ. ඒ දුන්නේ තීන්දුව
2017 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා. ඒ දුන්නට පස්සේ මේ රටේ නීති ආධිපත්‍ය තියෙන අධිකරණයේ තීන්දුවට ශ්‍රේෂ්ඨ අධිකරණයේ අර්ථ නිරූපණය කරන ආණ්ඩුවේ අතට ඒකට ඔක්කොම ගරු කරන්න ඕනේ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ත පෙරමුණත් එක්ක කුමන්ත්‍රණය කළා ඡන්දය කල් දාන්න. ඒ අවස්ථාවේදී නඩු තීන්දුව දීලා තවත් 12ක් ඇතුළත සැප්තැම්බර් මාසේ 20 වෙනිදා මොහොන් තීන්දුව කරනවා ඡන්දය කල් දාන්න පාර්ලිමේන්තුවේදී. ඒ අවස්ථාවේදී මම ඔබට පෙන්නනවා මෙන්න ඒ දැන් මොකද ඔබ කියනවා නාගානන්ද මේ ඔප්පු කරන්න ඕන කියලා. දැන් මේක බලන්න. උට අදාල නැහැ ජනතා විමුක්ති පෙරමුණට. උට ජනතා විමුක්ති පෙරමුණද පොහොට්ටුවද එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයද කවුරුත් එකයි. මා රටේ ජනතාව වංචා කරනවන ඒ කිසි කෙනෙකුට නාගානන්දගෙන් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. මේ තියෙන්නේ එදා ඡන්දේ පාවිච්චි කරපු කට්ටියගේ ලයිස්තුව. මේ තියෙන්නේ අද ඒ සම්බන්ධයෙන් අධිකරණයේ තිබිච්ච නඩු ගොන්නුව. මේ ලයිස්තුවේ ඉන්න කට්ටිය මම ඔබට කියන අංක 2 3 ඉන්න විජිත හේරත් ආණ්ඩු කුමාර දේසානායක 22 23 ඉන්න නිහාල් ගලප්පති සුනිල් හඳුන්නෙtti 41 42 ඉන්න බිමල් රත්නායක නලින්ද තින්තිවිද මේ කට්ටිය මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට අත උස්සලා කියනවා රටේ මහ ජනතාවට ඡන්ද බලය පාවිච්චි ඡන්දයට දෙන අයිතිය අපි ඉවත් කරනවා අපිට ඡන්දයට මහ ජනතාවට දෙන අයිතිය අපි උදුරා ගන්නවා කියලා ඒක සම්පූර්ණයෙන්ම රටේ නීති ආධිපත්‍ය උල්ලංඝනය කිරීම ඒ සම්බන්ධයෙන් තමයි මේ නඩුවේ පවතින්නේ ඒ දීපු තීන්දුව දීපු විනිශ්චකාරවරයා ඒ කියන්නේ ඒ තීන්දුව පාර්ලිමේන්තුවට දෙන්න උදව් කළේ එවකට හිටපු නීතිපති ජයන්ත ජයසූරිය ඊට පස්සේ ඔහුට අගවිනිසුරු ධූරය දෙන්නත් රනිල් වික්‍රමසිංහත් එක්ක මොවුන් කුමන්ත්‍රණය කළා ඒකටත් ඇවිල්ලා බිමල් රත්නායක අතිස්සුවා මම හිතන්නේ ඔබ දන්නේ නැහැ කියලා මම හිතන්නේ ඔබ මේවා දන්නවා කියලා බිමල් රත්නායක ඇවිල්ලා ඔහුගේ පත්වීම මෙච්චර බරපතල මේ නඩුව පමණන්නේ මේ උට නඩු කීපයක නඩුවක බර නඩුව ගණනාවකම වග උතර කරුවේ මේ කියන නීතිපතිවරයා ඒකටත් අතිශුවේ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක ඒකයි කිව්වේ මේක මැද ඉන්න කිසි කෙනෙකුට සමාවත් දෙන්න එපා මම මේ කියන දේ උත්සාහ කරන්නේ අද ඔබට මම දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ තියෙනවා වහල්කම නොකරන අය ඔවුන් හිතන මේ පක්ෂයේ නිවැරදි මාවතක යන්නේ කියලා නමුත් මේ උත්සාහ කරන්නේ ඔබට ඔබේ බුද්ධිය අවදි කරලා හිතන් හරි තැනකට ගන්න ඔබ රැවටෙන්න එපා කිසිම කෙනෙකුට පක්ෂයේ නායකයා බරපතල වැරදි කරනවා නම් කිසිම සමාවක් දෙන්න එපා ඒකට ආය රනිල් වික්‍රමසිංහ උනත් එකයි මහින්ද රාජපක්ෂ උනත් එකයි ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ උනත් එකයි අනුරු කුමාර දේසානායකත් උනායි සම්බන්ධ උනත් එකයි මේ ඕන කෙනෙක් ඔබේ අයිතිය වංචා කරනවා නම් ඔබ නිර්භයව නැගී සිටින්න කිසි කෙනෙකුට ඔබ යටත් වන්න එපා මම මේ ඔබට කිව්වේ අද තිබිච්ච නඩුවේ ජනතා විමුක්ති පෙරමුණේ තිබිච්ච සම්බන්ධය මේ සම්බන්ධයෙන් මේ වෙනකොට වුන්ට දූෂණ කොමිසමෙත් මේ මන්ත්‍රීවරුන් 6 දෙනාටම විරුද්ධව තියෙනවා නඩුවක් ඒක පවරන්නේ 2017 දෙසැම්බර් මාසේ 2 වෙනිදා මම ඔබට ඒක දැනගන්න මෙතන මේ වார்த்தාවේ දූෂණ කොමිසමෙත් තිබිච්ච ලිපිය මන්ත්‍රීවරු 6 දෙනාට 2017 දෙසැම්බර් 2 මම ඒකේ මේ කැලේ ඔබට උපුටා දක්වනවා JVP is one of the parties that collaborated with the UNP and TNA to postpone the provincial council election unlawfully with the enactment of the provincial council election amendment act number 17 of 2017 on 20th September 2017 මේ කියන්නේ මේ කට්ටියයි JVP UNP එකයි TNA එකයි තමයි මේ අපරාධය කළේ. දැන් ඔන්න ඔබට මම ආය සැක හැර. ඒකයි මම කිව්වේ. කරුණා කරලා වහල්කම පැත්තකට දාන්න. චේන් එක කපලා දාපුවම වහලෙකුට පුළුවන් වෙන නිදහස වෙලා යන. ආය චේන් එක අමුණගෙන වහලෙක් විදිහට ඉඳ උත්සාහ කරන්න එපා. ඒක තමයි තව වැදගත්. මම දැන් ඔබට ඊළඟට ගන්නවා. ජාතික ලැයිස්තු වංචාව. ඒකත් මේ දැන් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය දැන් මේක ගිහිල්ලා කෙලින්ම දැන් මේ අවස්ථාව වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම හමුවේ තියෙන නඩුවක් දැන් මොකද ලංකාවේ අධිකරණයට පෞරුෂයක් තිබුණ නැහැ ජනතාවගේ ඡන්ද බලය උදුරා ගන්න අවස්ථාවකදී ජනතාව වෙනුවෙන් අනුග්‍රහ අවස්ථාව නිර්භයව අර්ථ නිරූපණය කළේට ඒ වැඩේ කිරීමේ වගකීම අධිකරණයේ පැහැර හැරපු නිසා ඒක දැන් ගියා කෙලිම ජිනීවා වලට මේ නඩුවෙත් මම මෙතනේ නඩු ගොනුව
මේ නඩුවේ තැවිලා ජනතා විමුක්තිගින මන්ත්‍රීවරු 11 දෙනෙක් මොකද මේ රටේ ඔබ දකින්න ඇති අර ඩිව් ගුණසේකරගේ තියෙන වීඩියෝ ක්ලිප් එක මේ රටේ පැරදිච්ච මේ අයට කිසි කෙනෙකුට ලංකාවට එන්න කියන්නේ පාර්ලිමේන්තුවේ නීතියක් නැහැ පැහැදිලිවම කියන්න ඕනේ 1988 මැයි මාසේ 4 වෙනිදා පාර්ලිමේන්තුව සම්මත කරපු පනත් කෙටුම් පතේ ජාතික ලැස්තුවේ කිසිම තැනක නැහැ පැරදිච්චාට පාර්ලිමේන්තුවට එන්න ඒක ඔහු පැහැදිලිවම කියන එකකට හිටපු මන්ත්‍රීවරයෙක් ඩිව් ගුණසේකර නමුත් ඊට දින 20කට පස්සේ 88 මැයි මාසේ 24 වෙනිදා දින 20කට පස්සේ අස්සම් කරනවා කතානායකවරයා සම්පූර්ණයෙන්ම වැරදි වෙනත් හොර පනත් කෙටුම් පතක් ඒක සම්පූර්ණ බරපතල වරදක් මොකද ජනතාවගේ පරමාධිපත්‍ය කියන එක කාටවත් උදුරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඉනේලිබල් රයිට් එකක් ඒක අධිකරණයට ගෙනාවම ඒ පාර්ලිමේන්තුව සම්මත කරපු පනතයි ඊළඟට කතානායක හොරෙන් අස්සම් කරපු එකයි මේ ඔක්කොම ගෙනාවාම ලංකාවේ අධිකරණයට පුළුවන් කමක් උන්නේ නිර්භයව ඔබේ ජනතාව මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වෙනි වගන්තිය කියන්නේ ජනතාවගේ අධිකරණ බලය බල ගැන්වීමේ ආයතනය තමයි ශ්‍රේෂ්ඨ අධිකරණේ ඒක කරන්න බැරි වෙච්ච හින්දා තමයි ඒක දැන් ජිනීවා වලට ගියේ ඒ අවස්ථාවේදී කිව්වා ජවිපේ කට්ටියට වහාම පක්ෂයේ අනිත් දේශපාලන පක්ෂ කරන කැත වැඩේ කරන්න එපා ඔබත් ඒ වලටම කන්න එපා මොකද ඒගොල්ලෝ කොහොමත් ප්‍රසිද්ධියේ කුණු කන අය ඔබ දැන් ඔබ ඔතෙන්ට ගියොත් එම ඔබටත් ඕකම තමා වෙන්නේ මේ නඩුවේ චූදිතයෝ ඉන්නවා මේන්න මේ නඩුව එකිනන නඩුවේ චූදිතයෝ ඉන්නවා මෙන්න මේ කට්ටිය තිලංග සුමතිපාල මහින්ද සම්රසිංහ SB දිසානායක ලක්ෂ්මන් යාපා අබේවාදන අංගජන් රාමනාදන් AHMH ලෙබ්බේ විජිත් විජේමුනි සොයිසා MHM නවාවි සුනිල් හඳුන්නෙත්ති බිමල් රත්නායක කියන මේ ඔක්කොම මේ නඩුවේ චූදිතයෝ වගෝතරකරුවන් මේකයි කිව්වේ ඔවුන් හොඳටම දන්නවා මේ රටේ මෙහෙම නිතියක් නැහැ කියලා ඒකයි මම කිව්වේ අනිත් පක්ෂ දෙක ප්‍රසිද්ධිය හොරකම් කරනකොට කුණු කනකොට අද JVP එක හොරෙන් කුණු කන කතාවට පත් වෙලා තියෙනවා කියලා ඇත්තටම JVP එක නෙමෙයි මේ කුණු කන තැනට පක්ෂය ඇදගෙන ගියේ දැන් ඉන්න වර්තමාන නායකත්වයේ 100%3 ඡන්දගත් අපේක්ෂකය තමයි පක්ෂයේ කෑවේ කියන එක මට කියන්න පුළුවන් මේකෙදි පැහැදිලිව කියන්න ඕනේ ඔබට මේ නඩුවේ දැන් ඔබ කිව්වා ඔබට මේකට පැහැදිලිව සාක්ෂි ඇතුව මේක ඔප්පු කරන්න කියලා දැන් මම ඔබට කිව්වා මේ නඩුවේදී පැහැදිලිවම ඔවුන්ට යුතුයකමක් තිබුණා අනිත් නම දෙනාම පාර්ලිමේන්තුවෙන් එලියට දාන්න තිබුණා පාර්ලිමේන්තුවෙන් ජවිපේ දෙන්න බය නැතුව ඉස්සරහට ඇවිල්ලා කිව්වා නම් අපි දැනගෙන නෙමෙයි මේක හිටියේ නමුත් දැන් ඩිව්ගුණසේකර මහත්මයාත් කිව්වා දැන් මේක පාර්ලිමේන්තුව සම්මත කරපු නීතියක් නෙමෙයි මේක හොර නීතියක් දැන් අපි දැක්ක පාර්ලිමේන්තුව සම්මත කරපු නීතිය ඒ වගේම කතානායකවරයා හොරෙන් අස්සම් කරපු නීතියත් අපි දැක්කා ඒකින්ද අපි මේක වහාම මේක නිවැරදි කරමින් අපි මේකෙන් ඉවත් වෙනවා කියලා කියනද ජවිපේ ආපු දෙන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ ඒක තමයි තියෙන ලොකුම ඛේද වාචකය ඒකෙන් මේකනුත් ඔප්පු කරන්නේ මොකක්ද ප්‍රඥාවෙන් දකින්න ඕන් පෙන්වේ මේ රටට අපිත් ඇවිල්ලා අරගොල්ල ප්‍රසිද්ධිය කුණු කනකොට අපිත් හොරෙන් කුණු කනවා කියන එක දැන් ඔබට කියනවා මම මින් ඉදිරි මේ දැන් ඉදිරිපත් කරන මේ අවස්ථාවේදී ජවිපේ කරපු බරපතලම අපරාධය ඒක ලොකුම වංචාව මේ ඉදිරිපත් කරන්නේ මේ ඇවිල්ලා මේක ඇල මේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේනවා යෝජනා පිළිබඳ දැනුම් දීම කවුද යෝජනාව ගේන්නේ විජිත් හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රී පනත් කිටුම් පතක් ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා වූ පනත් කිටුම් පතකි මොකද මේ පනත් කිටුම් පත මෙන්න පනත් කිටුම් පත මොකද මේකෙන් උත්සාහ කරන්නේ මේක කවුද මේක හදන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජයම්පති වික්‍රමරත්න මේකෙන් මොනවද උත්සාහ කළේ ඔවුන්ගේ අවස්ථාවේදී ජනාධිපතිවරයා කියන්නේ ඡන්දයෙන් පත් කරන ජනාධිපතිවරයා සතු විධායක බලය කෙලින්ම අග්‍රාමාත්‍යවරයාට දෙන්න. මෙතන මම හයිලයිට් කරලා තියෙනවා මේකේ ඔබට කියන්න. මේකේ තියෙන ජනතාව විසින් තෝරාපත් කරගනු ලැබිය යුතුයි කියන වචනේ වෙනුවට පාර්ලිමේන්තුව විසින් පත් කරන ජනාධිපතිවරයෙකු තමයි ඒක තමයි යෝජනාව. ඊළඟට ජනාධිපතිවරයා විසින් ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබන්නේය කියන කාණ්ඩග්‍රහතාවයේ තියෙන හතරවෙනි වගන්තියේ දෙවන උපවගන්තිය ඒක මොවුන් සම්පූර්ණයෙන්ම සංශෝධනය කරනවා. ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයාට දෙන්න.
මේක මම ඔබට කියන දේ බොහොම විවෘතව අහන්න. ආනුග්‍රහතාවයේ තියෙනවා වගන්ති කීපයක් දක්වනවා. ඒවට කියනවා අපි entrench provisions. කාටවත් ඒවා උදුර ගන්න බෑ. ඒවා අයින් කර ගන්නවා නම් කෙලින්ම රටේ මහජනතාවම හමුවට ගිහලා ජනතාවගේ කැමැත්ත ගන්න ඕනේ. ඒක කැමැත්ත ගන්න නැතුව ජනමත විචාරණයකට යන්නේ නැතුව ඔවුන්ගේ ඡන්දයක් විමසලා ජනතාව ලවා ඒක සම්මත කරන්න ඕනේ. ඒක කරන්නේ නැතුව මේ කරන්න ගිය වැඩේ තමයි කෙලින්ම මේ අනුරු කුමාර බාරගත්ත එක්සත් ඕ කියන්නේ 103 අපේක්ෂකයා බාරගත්ත එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුව අරගෙන මේ විජිත හේරත්ලව මේ 53 පස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී මහජනතාවගේ අයිතිය ක්‍රියාත්මක කරමින් මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරපු අවස්ථාවේදී මේ දේත් ඔබට කියන්න ඕන මොවුන්ට කොච්චර ලැජ්ජාව නැති වැඩක් කරනවද කොච්චර වංචා කරනවද කියනවනම් මොවුන්ට පුළුවන්කම තිබුණා රටේ මහජනතාවට බොරු කරන අතරම නුවර ගිහිල්ලා මහනායක හාමුදුරන්ටත් කියන හාමුදුරනේ අපි යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන 53 පතක් නෙමෙයි කිලින්ම ජනමත විචාරණයකට යන්න. ඒ වගේම මාධ්‍ය සාකච්ඡාවත් කළා කිව්වා. දැන් මේ තවත් වංචාවක්. නමුත් මේක නාගානන්ද මේක අභියෝග කරපුවම ශ්‍රේෂ්ඨාධිකරණේ මෙන්න ඇවිල්ලා විජිත හේරත් කියන මන්ත්‍රීවරයාගේ දිරුම් පෙස්සම. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ තියෙන ඔක්කොම සීල ඔක්කොමත් එක්කම ඔහු ඇයද සිටිනවා මොකද ඔහු සිටින්නේ මෙන්න බලන්න මේක කියනවා උසාවියෙන් අවසර ඉල්ලනවා In the aforesaid circumstances, I am compelled to seek permission from your lordship court to be permitted to intervene and to make a submission through my counsel with regard to this 20th amendment. එහෙම ඉල්ලලා ඔහු කියනවා අන්තිමට petition එකෙන් ඉල්ලනවා මේ පනත් කෙටුම් පත ජනමත විචාරණයක් මේක අහම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. I respectfully state that the bill titled 20th amendment to the constitution does not violate and it does not inconsistent with the article referred to in the article 83 of the constitution. Therefore, it protects the people's sovereign rights enshrined in the article 3 of the constitution. ekenne un sheshtadhikarne kiyenawa me 21 panat ketum patta sanshodhanaya genaapu JVP eksa jaathika pakshin genaapu panat ketum patta sammata kirima sandaha ජනතාවගේ ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. ඒක රනිල් වික්‍රමසිංහත් එක්ක පාර්ලිමේන්තුවේ 3-2 අරගෙන සම්මත කරන්න පුළුවන් කියලා. දැන් මේක මොකටද මේ ගේම් කියපු එකෙන් ඔබට මේකෙන් අදහස් කළේ මොකද්ද? ඔබට තියෙනම අයිතියක් දැනගන්න. මම කියන්නේ නැවත නැවත ඔබට කියන්නේ මේ නාගානන්දරයල ජවිපෙත් වැඩක් නැහැ. අනුරු කුමාර නෙමෙයි. ඉතින් ගියාම කවුද රනිල් වික්‍රමසිංහ නෙවෙයි. ගෝඨාභයද එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂද සම්බන්ධවද කවුරුවත් වැඩක් නැහැ. මහජනතාවගේ අයිතිය වංචා කරනවා නම් ඕනම දේශපාලන පක්ෂයක් විසින් අන්නේ අවස්ථාවේදී ජනතාවගේ අයිතිය නියෝජනය කරන්න විතරයි නාගානන්ද ඉන්නේ. ඒක තරහ වෙන්න එපා. මේක කියන්නේ පොදු යහපතට ඔබට අර බෙල්ලේ ගැට ගහලා තියෙන චේන් එක කපපුවාම ඔබ චේන් එක දාලා යන්න. ආපෝ චේන් එක අර අර හිටි අර ඕස්ට්‍රේලියාවේ ඇබරිජිනිස්ලා කියලා කාටියක් කියන. ඔවුන්ගෙත් ඒ ගතිය තිබුණා ඒ කාලේ චේන් එක කැපුවත් යන්නේ නැහැ. ආපෝ චේන් එක අමුණගෙන ඉඳ හදනවා. ඒක නිසා කරුණාකරලා මේක ඉල්ලීම කරන්නේ ඔබට ප්‍රඥාව අවදි කරන්ද කිසිම දේශපාලන පක්ෂයක් පස්සේ යන්න එපා. මේ හරි දේ හරි විදිහට ඉදිරිපත් කරපුවාම හරි දේ දැකලා ඔබ නිවැරදි තැනකට එන්න. මෙන්න දැන් ඔබට ඉදිරිපත් කළේ ඔය කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආපු පනත් කෙටුම් පත මේ මේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මේ කරපු බරපතල වංචාව ජනතාවගේ ඡන්ද බලය ඒ කියන්නේ කිසි කෙනෙකුට උදුර ගන්න බැරි ඡන්ද බලය වංචා කිරීම පිළිබඳව. අපි දැන් මම දැන් ඔබට ඉදිරිපත් කරන්න අදහස් කරන මේ අවස්ථාවේදී මේ කියන දෙයක් තමයි අනිත් දෙගොල්ලෝ හොරෙන් ප්‍රසිද්ධිය කුණු කනකොට මේ කට්ටිය හොරෙන් කුණු කනවා කියලා. ඇයි එහෙම නාමයක් පට බැඳුනේ ඇයි? ඔබ දකිනවා මේ රටේ නීතියක් නැහැ පර්මිට් වලට වාහන ගෙනල්ලා පර්මිට් එක අරගෙන විකුණන්න හෝ පර්මිට් එකක් දුන්නත් ඒ වාහනේට අත්හැරපු බද්ද නොගෙවා ඒ වාහනේ බැහැර කිරීමවත් රටේ නීතියක් නැහැ. නීතියේ තියෙන්නේ වාහන ගේන්න පර්මිට් දෙන්න නීතියක් ඇත්තෙම නැහැ. රටේ නීතියේ තියෙන්නේ ආර්ථික අභිවෘද්ධිය සඳහා යෝග්‍ය වන කාර්යයකට අමාත්‍යවරයාට මුදල් අමාත්‍යවරයාට බලය දෙලා තියෙනවා බදු අත්හරින්නේ. ඒ කියන්නේ යන්ත්‍රෝපකරණ මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකක් මොකක් හරි ෆැක්ටරි එකකට ඒකට බදු අත්හරින්නේ. නමුත් ඒ ගේන සෑම භාණ්ඩයකටම රටේ නීතිය තියෙන්නේ
යම් කෙනෙක් ඒ ගේන යන්ත්‍රෝපකරණ බැහැර කරන්න අදහස් කරනවා නම් කලින් අවසර අරගෙන බදු යන්න ඕනේ. නමුත් මේ රටේ නීතිය බිඳ වැටිච්ච ප්‍රමාණය කොතෙක්ද කියනවා නම් මේ රට කරමන දේශපාලන පක්ෂ පාවිච්චි කළා මේ නීතිය. මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දීලා රජයේ බදු වංචා කරන්න. මේක ලංකාවේ 225ම කරන බරපතල වංචාවක්. ජවිපේ ඇති එකම වෙනස ඔවුන් පර්මිට් එක විකුණන්නේ ගෙනාපු වාහනේ විකුණන අවස්ථාවේදී වාහනේ බද්ද තමන්ගේ පක්ෂයේ අරමුදලට බැර කරනවා. ඒකත් ඇවිල්ලා කිස් අර ඔල්ලෝ කරන්න වරද ප්‍රසිද්ධිය කරන වරද්ද මොවුන් හොරෙන් කරලා හිටන් එකම කුණු අරගොල්ල ප්‍රසිද්ධිය කුණු කනවා මේගොල්ල හොරෙන් කුණු කනවා කිව්වේ ඒකයි. මේ නඩුව ජනතා විමුක්ති පෙරමුණ දන්නවා මේක ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගේනකොට මේක චූදිතය හැටියට ඉන්නවා ජනාධිපති සිරිසේන ඔහුගේ කැබිනට් මණ්ඩලය හා මන්ත්‍රීවරු සිය ගාන. ඔබ දැක්කද ජවිපේ අද්ද වෙනතුරු එක වචනයක් මේ ගැන කතා කළාද? එක වචනයක්. මුන් දන්නවා මේ වගේ බරපතල වංචාවක් කරලා දෙන බිලියන 7ක්. බිලියන 7ක් කියන්නේ තට්ටු 10ක මම කිව්වා ඔබට ඇඳන් 1000ක් හදන්න පුළුවන් දාන්න පුළුවන් අංග සම්පූර්ණ රෝහලක් හදන මුදලක් වංචා කළා මේ කට්ටිය. ඔබ දැක්කද අද්ද වෙනතුරු මේ බරපතල මූල්‍ය වංචාව සම්බන්ධව එක වචනයක් කතා කළා දැක්කද? ඒ වගේම ඔබ දැක්කද අර BMW බදු වංචාව ඒ වගේ දෙගුණයක්. ඒ වගේ රෝහල් දෙකක් හදන්න පුළුවන් බදු වංචාව. ඒ අවස්ථාවේදී එක වචනයක් මේ වෙනකන් රටේ මහ ජනතාව වෙනුවෙන් කතා කරන ඔබ දැක්කද? අධ්‍යක්ෂක ජනරාල් වරිය පැහැදිලිවම අධිකරණයට කිව්වා මේක බරපතල බදු වංචාවක්. මේක වහාම හිටපු අධ්‍යක්ෂක ජනරාල් වරලා කියලා තියෙන බරපතල වංචාව ඒක ඒ ඔහු දීපු තීන්දුව ප්‍රතික්ෂේප කරලා නැවත පරීක්ෂණයක් කරලා ඉතින් මේ බදු වංචාව කරපු මුදල් අය කරගන්න ඕන කියලා. මෙහෙම පැහැදිලිව අධිකරණයට දැනුම් දීලා තිබියදී ඇයි මේ අනුර කුමාරකගේ හතර දෙනාගේ කල්ලියට කටට ඉබ්බෝ ඇටුනේ ඇයි කියනක ඔබ ප්‍රශ්න කරන්නේ. ඔබ ප්‍රශ්න කරන්නේ මොකවත් නෙමෙයි. ඊළඟට ඔබ මේ දේ දකින්න ඇයට එහෙම කරන්න හේතුව මේකට තව ගොඩක් අය සම්බන්ධයි පිටිපස්සේ මේකට මිලියන් 100 ගණක් හතර හතර වේදන් කරලා තිබුණ මේ නඩුව යට ගැසීමට ඒ හැම තැනම ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව පාවා දුන්නා. ඒකයි මම කිව්වේ. හොරෙන් කෑවත් එකයි ප්‍රසිද්ධිය කෑවත් එකයි. ඇය එසේ කියපු අධ්‍යක්ෂක ජනරාල් වරිය රේගුවෙන් නිරපාහැරියා. කවුද? මංගල සමරවීරයි ඊළඟට රනිල් වික්‍රමසිංහ අයෙකුතු වෙලා. මොකද ඇය ගත්ත දැඩි තීන්දුවක්. ඇය ගත්තා කන්ටේනර් 24ක ආපු පාම් ඔයිල් කියන්නේ විෂකාරක පිළිකාකාරක පාම් ඔයිල් කන්ටේනර් 24ක්. ඒක නවත්තපු අවස්ථාවේදී නාගනන්ද ඔබේ අයිති ක්‍රියාත්මක කළා. ඒක කුණු ජරාව ඔබ හන්දියෙන් ගෙනෙනවා මසාල වඩේ කියනවා කබඩේ ගෙනෙනවා ඉතින් ගියා තෝසේ ගෙනෙනවා පේපර් තෝසේ ගෙනෙනවා හවසට වැඩල්ලා යනකොට මේ කුණු ජරාව පාවිච්චි කරලා හදන එකෙන් තමයි අද ලංකාවේ වැඩියෙන්ම පිළිකා හැදෙන තත්ත්වයට පත් වෙලා තියෙන රටක් වෙලා තියෙන මේ කුණු ජරාව. මේ දෙත් එතනදිත් ඇය පැහැදිලිවම අධිකරණයට කිව්වා මේක සම්පූර්ණයෙන්ම වැරදි. මේක කොහෙත්ම නිදහස් කරන්නේ නැහැ. දැන් අවුරුදු 4කට වැඩි මේ පාම් ඔයිල් ටික ඔක්කොම පෝට් එකේ තියෙන කන්ටේනර් 24ක් එකක්වත් පාරට එන්න හම්බ වෙන්නේ නැහැ. මහ වෙළඳපොළට එන්න දෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදීවත් එච්චර පැහැදිලි තීන්දුවක් ගත්ත අධ්‍යක්ෂක ජනරාල් වරිය වෙනුවෙන් එක වචනයක් කතා කළාද ඇයව නිරපහරණ අවස්ථාවේදී? මම අනුර කුමාරට ලිඛිතව දන්වා ඇරියා. වහාම මේකට මැදිහත් වෙන්න. අපි ඇයව ආරක්ෂා කරමු. ඒක හරියට බීරි අලින්ට වීණා වයන්න වගේ වුණා. ඔහුට මොකද එන්න බෑ. රනිල් වික්‍රමසිංහට ඕනි දෙ. මේකද්ද ඒ නිසා ඔහුට කටාරින්න බෑ. මෙන්න මේකයි ඔබට කියන්නේ. මේ වගේ තත්වයකට ඉන්න ඕන දේශපාලන පක්ෂයක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. රෝහණ විජේවීරගේ විජේවීර පක්ෂේ නිර්මාතෘවරයා පක්ෂයේ ගොඩ නැගුවේ. ඒ වගේම ඔබ දකිනවා අර උතුරේ ඉන්න හමුදාවත් එක්ක සටන් කළා තමයි එතන තරුණයෝ මිය ගියේ. යුද්ධයෙන් මැරුණේ. නමුත් දකුණේ තරුණයෝ 60,000ක් 88,89 මැරුවේ. ගෙවල් වලට ඇවිල්ලා තට්ටු කරලා හිටන් අත්අඩංගුවට අරගෙන හිටන් බිල්ලෝ ඇවිල්ලා අරගෙන ගිහලා තන් ඝාතනය කළේ. ඒ වගේම තමයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට අරගෙන ඝාතනය කළේ. ඇයි මේ රටේ වෙන්නේ? දැන් TNA එක ගෙනහල්ලා උතුරේ තරුණයන් වෙනුවෙන් වන්දිල්ලන්න පනතක් ගේනකොට ජවිපෙට බැරි වුණා අදවනකුරුත් පක්ෂයේ
නායකයාගේ නිර්මාතෘවරයාගේ නිවස පවා උල්ලපනේ නිවස පවා අදටත් උන්ට බැරිුණා නිදහස් කරගන්න නමුත් ඔවුන්ට ඊට වැඩිය අරමුණු තියෙනවා අද ඔවුන් සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අතකොළුවක් වෙලා ඉවරයි. ඒක මම මේ දේ පැහැදිලිව කියනවා ඔබට. හොඳට තේරුම් ගන්න මේ රට අවුරුදු 72ක් තිස්සේ මේ කරපු මහත් විනාශයට මේ පක්ෂ දෙක වග කියන්න ඕන. ප්‍රධාන පක්ෂ දෙක මොකද රටේ මහ ජනතාවගේ කොඳුනාර්ථික කැඩි බිඳී තියෙන නිසා තමයි මේ ඔක්කොම උනේ. මේ දේ වෙන්න හේතුව වුන් දන්නවා රටේ මිනිස්සු දුප්පත් කරලා නිවට කරපු හැටිය උන්ට බය නැතුව රට මලම් කුල්ල කන්න පුළුවන්. ඒකට අද මේ தත්ත්වයටපත් වෙලා හරි මේ தත්ත්වයටපත් වෙලා කියලා මම හිතන්නේ රෝහණ විජේවීර පක්ෂයේ නිර්මාතෘවරයා ජීවිතේට හිතුවා කියලා තමන්ගේ පක්ෂයේ මේ தත්ත්වයටපත් වෙයි කියලා. ඉතින් ප්‍රඥාවෙන් හිතන්න. තරුණයෝ ජීවිත පූජා කළේ පක්ෂයේ මේ தත්ත්වයට ගිහිල්ලා මේ தත්ත්වයටපත් වෙලා හිටන් ගෙල මේ පක්ෂ දෙකට පිටිපස්සෙන් යන්න නෙවෙයි. පක්ෂයේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ වගකීම ගන්න ඕනි ඒකින්ද අර 103 අපේක්ෂකයා. නැවතත් ඔබට කියන්නේ මෙච්චරයි ආපහු නාගානන්ද කියන දේ නෙවෙයි මේ කතා කරපු දේවල් ගැන බොහොම ප්‍රඥාවෙන් දකින්න. ඔහු නියෝජනය කරන්නේ සමත් ශ්‍රී ලාංකික ප්‍රජාව. උට දේශපාලන පක්ෂයක් නැහැ. කියන දේ හරි දේ පිළිගන්න. වැරදි දේ කියන්න. නාගානන්ද වැරදි දෙයක් කිව්වොත් ඔබට ඔහු නිර්දේ ලෙස විවේචන කරන්න. නමුත් ඔබට කිසිම යුතුකමක් නැහැ. මේ 103 අපේක්ෂකයාගේ නාගානන්ද මොකක් හරි වීඩියෝ එකක් දාපුවාම එනවා පිටිපස්සෙන් ඔක්කොම හොරා 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 වංචාකාරය තක්කඩියා කියලා. ඔබ සියලු දෙනාම දැනගන්න ඕනේ මේ අවස්ථාව වෙනකොට ඔය කියන කතා මොනවද ඒ ඔක්කොටම කියන්නේ ඇයි? අර ඡන්දේට එnde හිටපු දේශපාලන පක්ෂයේ ලේකම්වරයා අල්ලගෙන ඒකත් වංචා කළා. ඒ තරමට මේ කට්ටිය ගියා පල්ලයට. මම බය වුණා අනුර කුමාර බය වුණා උට යන්නේ නම් නැති වෙයි කියලා ජනාධිපති මැතිවරණේ. හැබැයි ඒක පාර්ලිමේන්තුවේ මැතිවරණයේදී නම් වෙනවා. මම අද ඒ අභියෝගය දෙනවා ඔබට. මේ බලන්න මේ තියන්නේ ඔහුට විරුද්ධව. ඒකත් ඔබ අහපු ප්‍රශ්නයක්. මේ ඡන්දයට ඉදිරිපත් වීම වළක්වපු ඒ කියන ඔක්කොම වැසියෝ කියන පක්ෂයේ ලේකම්වරයාට විරුද්ධව දැන් අධිකරණයේ පවරා ඇති නඩුව මේ තියන්නේ මේ ගංගොඩවිල උසාවියේ පවරා ඇති නඩුව නඩු අංකය 28608 නඩුව පැවරුවේ ජනවාරි 6 වෙනිදා මේක ඔබ අහන ප්‍රශ්නය. මේ නඩුවේ චූදිතය ඇවිල්ලා පක්ෂයේ ලේකම් කපිල තඹිල් මුල්ලේ ඊළඟ නඩු දිනය 2020 මාර්තු 24. මේ ඔක්කොම විස්තර ඔබට දුන්නේ නාගානන්ද කියන්නේ මේ තව හොරෙන් හෝ ප්‍රසිද්ධියේ කුණු කන කෙනෙක් නන් නෝවේ. මම නැවත කියනවා. හොරෙන් හෝ ප්‍රසිද්ධියේ කුණු කන කෙනෙක් නෙවේ. ඉතින් නාගානන්ද ගහන හැම මඩ පහරක්ම ආපහු ගිල්ල නාන්නේ 103 අපේක්ෂකයා. මොකද ඒව එකක්වත් ඔහුට අදාළ නැහැ. තව දැන් ඔබ දකි තව සුමානකින් හමාරකින් ඔය ගහපු ප්‍රධාන ගහපු අයට 1 බිලියන් ඊච්. ඒ කියන්නේ රුපියල් මිලියන 1000 ගානේ. වන්දි අධිකරණයේ වන්දිල්ලා මෝන්ටි වරුදෝ නඩු පවරනවා. මොකද එහෙම මම එකයි මුලදීම පටන් ගන්න වෘගුවේ. යම් තැනතෙකුගේ සම්පූර්ණ නිර්දෝෂී පුද්ගලයෙකුගේ චරිතයට චරිත ඝාතනය කිරීම. ඒ කියන්නේ එයාගේ ක්‍රෙඩිබිලිටි. අද මැතිවරණ කොමිසමට ගිහිල්ලත් මේක කතා කළා. මේ කරපු කැත වැඩේ පහුගිය මැතිවරණයේදී. ඔවුන් ඕක මහින්ද දේශප්‍රිය මහතමගේ මගේ මැතිවරණයේ ජීවිතයේ මං ජීවිතේට මෙහෙම දෙයක් දැකලා නැහැ කියලා. මොකද්ද අපේක්ෂකේ ගේ අපේක්ෂකත්වයේ ඡන්දයට ඉදිරිපත් වෙන්න තියෙන අවස්ථාව අහිමි කළා. කොහොමද අහිමි කළේ? පිටිපස්සෙන් ඇවිල්ලා පීයෙන් යන්න. මේ කියපු දෙය මැද ඉඳලා දකින්න. බහලෙක් විදිහට හිතන්න එපා. මැද ඉඳලා දකින්න අපි මේ කොහෙද යන්නේ? අපි මේ විදිහට මඩ ගහන එක කොතෙක් දුරට යුක්තිගරුකද සාධාරණද කියලා හිතන්න. කිසිම අවස්ථාවක මම නැවත ඔබට පුන පුනා කියනවා නාගානන්ද ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ. වසර 10කේ සම්පූර්ණ පළපුරුද්ද දැක්කේ මේ සියලුම දේශපාලන පැත්ත ගැන මේ කැත වැඩේ. එතෙන්ට මේ පක්ෂයේ ඇද වැටුනම ඔබට තියෙන්න ඕනේ ප්‍රඥාව කණෙන් ඇදලා එළියට දාන්න. ආයි කිසිම සමාවක් නැදී කණෙන් ඇදලා එළියට දාන්න ඔබට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි වෙනම පෙරටුගාමි කට්ටියත් කරන්නේ දැන්. අද මම පෙරටුගාමියකට අදත් කතා කළා. මේ වැඩේට ඉඩ දෙන්න එපා. ඕනම පක්ෂයේ නායකයෙක් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න බල කරන්න ඔබ ජවිපේ ව්‍යවස්ථාවක් නැහැ. ඒකත් මම ගත්ත මැති වෙන කොමිසමේ පක්ෂයේ නායකය තෝරන්න ඔබට අයිතියක් නැහැ. නමුත් නාගන්ද ලියාපදිංචි කරන දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා විනිවිද පදනම විනිවිද පෙරමුණ ඒකේ තියාගෙන නැහැ පක්ෂයේ නායකත්වය.
පක්ෂයේ සමාජික සමාජිකින්ට බලය දීලා තියෙන පක්ෂ නායකයා තෝරන්න. නමුත් ජවිපෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේත් නැහැ. පොහොට්ටුවේත් නැහැ. ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. ජනතාවට බලය දීලා නැහැ පක්ෂ නායකයා තෝරන්න. ඒක තමයි මේක ගේන්න ප්‍රධාන හේතුව. මේ ජනරජ ව්‍යවස්ථාවේ ඕව නැහැ. ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක ඕක වෙනස් කරන තාක්කල් කිසිම ඡන්දයකට එන්න අවසර දෙන්නේ නැහැ. එමු වුණා නම් මේ ලංකාවේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් නිරපහැරලා ඒ පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරන පියවරා නම් මිට අවුරුදු 20කටත් කලින්. අද පක්ෂයේ කීතු කීතු වලට කැඩිලා ගිල විනාශ වෙලා ගියේ පක්ෂයේ තියෙන ව්‍යවස්ථාවෙන් ඔහු ආරක්ෂා වෙන විදිය වැඩපිළිවෙලක් ඇති කළා. මින් ඉදිරියට ලංකාවේ ජනතාව සම්මත කරන ජන සම්මත ව්‍යවස්ථාව ප්‍රකාර ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් හදලා ඒක මැතිවරණ කොමිසමට දෙනකම් කිසිම මැතිවරණයකට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් නැහැ. ඒ වගේම තමයි පක්ෂවල නම් ආය සිංහල උරුමය, මුස්ලිම් කොංග්‍රසය, තමිල් අරසකුච්චු, තමිල් කොංග්‍රස් මේවා සම්පූර්ණයෙන්ම තහනම්. මේවා තමයි මේ රටට නැති වුණේ. ඒවා ඔක්කොම හිතලා තමයි මේ එකම රටක් එකම දයක් එකම නීතියක් පදනම් කරන නැගිටින්න ඕනි කියන පදනම මත තමයි මේ ජාතික කෝඩිය පවා මේ විදිහට හැදුවේ. පොඩක් හිතන්න. මේ කියන බෝකොළ හතර ඉවත් කරනකොට ලොකු දෙනෙක් කතා කළා මේක කරන්න එපා. මේක ලොකු ප්‍රශ්නයක් වෙයි. බෝකොළ හතර නෙවෙයි විතරක් නෙවෙයි ඉවත් කළේ. අර තියෙන දෙමළ තීරුවත් මුස්ලිම් තීරුවත් දෙකම ඉවත් කළා. ඔක්කොම ඉවත් කළා. ආය ආගමයි ජාතියයි ඉවත් කළා රාජෙන්. ආගමයි ජාතිය ඉවත් කරන්න නැතුව රටක අංගලක්වත් ඉස්සරහ ගන්න බෑ. ඒකෙන්ද මේකේ නියෝජනය කරනවා මම නැවත ඔබට කියනවා මම කියන්නේ ඔබ අහලා ඇති මේ සිංහයා නියෝජනය කරන සමත් ශ්‍රී ලාංකික ප්‍රජාව කඩුවේ නියෝජනය කරන සමත් ශ්‍රී ලාංකික ප්‍රජාවේ පරම අධිකාරී බලය කියන්නේ රටේ බලවතා මහ ජනතාව වටේ තියෙන කහපාට තීරුවෙන් නියෝජනය කරන සෑම ජන වර්ගයකම තියෙන තමන්ගේ තියෙන සංස්කෘතික උරුමය මෙහෙම නැගිට්ටොත් තමයි මේ රට නැගිටින්නේ. අපි මේ මට මතකයි මම එක බැලුවා හැන්ඩ් සාඩ් එක බැලුවා 1948 49 50 52 වගේ මේ කාලේ ජාතික කොඩියේ ඔය දානකොට මුස්ලිම් දෙමළ තීරු දානකොට කවුද ඒක අභියෝග කළේ? සිංහල අය නෙවෙයි. මුස්ලිම් එක දානකොට සිංහල ලැබෙයි කියලා මන්ත්‍රීවරයෙක් ඒක අභියෝග කළේ. මේක කරන්න එපා. ඒ වගේම දෙමළ තීරු දානකොට අභියෝග කළේ දෙමළ මන්ත්‍රීවරයෙක්. රට බෙදන්න එපා. අද අපිට මෙහෙම කළේ මොකක්වත් නිසා නෙවෙයි. රට බෙදලා 72 30 රට විනාශ වෙලා යනකොට ජනතාව නැති වෙලා 72 30 තවමත් අපි සංවර්ධනය වෙමින් කියලා කියන්නේ මොකද්ද? වලට යමින් ඉන්න ජනතාවක් වුණේ මොකද? රටේ නීතියක් නැතිකම. රටේ දැඩි නීතියක් තියෙනවා. රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරනවා කියන්නේ මේ හන්දිවල පොලිසිය අයින් කළා ආමියක දාන එක නෙමෙයි. රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරනවා කියන්නේ ඉතාමත් බාර්ධගත් බාරදූර දෙපාර්තමේන්තුවක් වෙන රේගු දෙපාර්තමේන්තුවේ ඒ කියන්නේ ඔබ දන්නා රාජ්‍ය ආදායමෙන් 65ක් 70ක් රැස්කන රේගු දෙපාර්තමේන්තුවට ආමි සෝල්ජර් කෙනෙක් දාන එක මෙමෙ නීති ආධිපත්‍ය ස්ථාපිත කරනවා කියන්නේ. එතන දැනටම මේ රට කඩාගෙන වැටෙන එක තවදුරටත් ඒක තවත් තීව්‍ර වෙලා ඉවරයි. මේ දෙත් අමතකන අන්තිමට මේ ටික කියලා ඔබට කියන්න ඕනේ මම අවසන් කරන්න. MCC එතන ගියාම සෝෆා, සැප්තා, මේ ගියුසුන් ඔක්කොම. මොකද මේ රට අපිට තව අවුරුදු 5කින් ගලවා ගන්න තියෙන අවස්ථාවත් අහිමි කරනවා මොවුන් එකට අත තිබ්බොත්. මොකද ඇමරිකාව උත්සාහ කරනවා අපේ ඔවුන්ගේ බලය ලෝකේ පුරා ව්‍යාප්ත කර ගැනීමේ නව ක්‍රමවේදය තමයි මේක. මේකට අපිව ග්‍රහණයට ගන්න මේගොල්ලෝ කිව්වා ඇමරිකාව කියන අනුරාධපුරයට යන්න ගන්න වීසා ගන්න වෙයි. මෙන්න මේ ටික ඔක්කොම යනවා ඇමරිකාවට. මෙහෙම කියපු කට්ටිය තමයි දැන් ගිහලටන් කියන්නේ. නෑ බලන් ගියාම මේක 180ක් හොඳයි. මිලියන 480කට අපි ඇමරිකාවට දැන ගහන්න ඕනද? බිල් ගේට් මිලියන 500ක් දීලා ඩොලර් යොට් එකක් ගන්නකොට අපි මිලියන 480කට රටින් කොටසක් විකුණනවා. කොටෙම රටින් කොටසක් නෙමෙයි. රටේ භෞමික අඛණ්ඩතාවය අපි විනාශ කරනවා. අපි අහිමි කරනවා. සැප් again සෝෆා ග්‍රීමන්ට් එකෙන් ඇමරිකාවට මේ රටේ ඔවුන්ගේ බලය තහවුරු කරන්න අවස්ථාවක් දෙනවා. නීතිපතිගේ ඒ වගේම රටේ හමුදාපතිවරයාගේ පැහැදිලි උපදෙස් වලට ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා රජය උත්සාහ කරනවා. මේ දේ දකින්න ප්‍රඥාව අවදි කරන්න. පක්ෂ පාට ඔක්කොම විසි කරන්න. ජාති ආගම් ඔක්කොම විසි කරන්න. අපි නැගිටිමු එක අරමුණකින්. අපි නැගිටිමු ජනතාවගේ දැනුම
ජනතාවගේ බුද්ධිය අවදි කරමු. මොකද්ද පරමාධිකාරියේ බලය කියන්නේ? මිනිසුන්ට ඒක දෙමු. ආපෝ වැසිකිලි පෝච්චියට තකරමට සිමෙන්ති කොට්ටේට විකිණෙන්නේ නැති සමාජයක් ඇති කරන තැනට ගේන්න ඔබ අධිෂ්ඨාන කරන්න. බොහොම ස්තුතියි.